වෙනද වගේම අදත් ආයිබුවන් කියලා පිළිගන්නවා channel එකට ඔයාලා සීලු දෙනවම මගේ අතේ අද තියෙන Wi-Fi IP smart bulb එකක් අද වීඩියෝ එකෙන් බලමු මේ smart bulb එක install කරලා කොහොමද මේකේ ක්‍රියාකාරීත්වය කියලා මම මේක ගත්තේ wave CCTV ආයතනයෙන් මම පහලින් ඒගොල්ලන්ගේ contacts number එක දාලා තියෙනවා ඔයාලට පුළුවන් කතා කරලා මේකේ මිල ගණන් සහ මේකේ විස්තර දැනගන්න බොක්ස් එකේ අනිත් පැත්තේ තියෙනවා IC app එකේ logo එකයි මෙතන තියෙනවා model number එක සඳහන් කරලා ඒ ළඟින්ම තියෙනවා IC app එකේ QR code එක අපිට මේ QR code එක scan කරලා පුළුවන් අපේ phone එකට IC app එක install කරගන්න අපි box එක open කරලා බලමු අපිට smart bulb එකත් එක්ක මොනවද හම්බෙලා තියෙන්නේ අපේ smart bulb එක කොහමද කියලා මේ විදිහට තමයි අපිට bulb එක බලා ගන්න පුළුවන් වෙන්නේ අපි චුට්ටකට bulb එක පැත්තකින් තියලා බලමු තව අපිට මොනවද මේ box එකේ හම්බෙලා තියෙන්නේ කියලා තව ඒගොල්ලොම අපිට මේකට high කරගන්න එවලා තියෙනවා මේකේ adapter එක සහ ඒකට හරියන screw ඇන ටික තව තියෙනවා user manual දෙකක් මේකට එවලා මෙච්චරයි අපිට bulb එකත් එක්ක box එකේ එවලා තියෙන්නේ මේක නිකන් අනිත් normal bulb එකක් වගේමයි වැඩි වෙනසක් නැහැ හොයාගන්න බෑ මේකේ කැමරා එකක් තියෙනවා කියලා බැලු බැල්මටම අනිත් bulb එක්ක අරන් බැලුවම අනිත් bulb වගේම අතට හරීම සැහැල්ලුයි එච්චර බරකුත් නැහැ මේක bulb එකක් විදියට ගත්තම bulb එකේ යටපැත්තෙන් මෙතන තමයි මේකේ කැමරා එක තියෙන්නේ. ඒ ළඟින්ම මෙතනින් තියෙනවා reset button එකක්. මෙතනින් අපිට bulb එකේ බලා ගන්න පුළුවන් වෙනවා inbuilt ඇවිල්ලා තියෙනවා speaker එකක් පොඩියට. ඒ ළඟින්ම මෙතනින් තියෙනවා මේකේ inbuilt microphone එක. මේ හරියෙන් අපිට බලා ගන්න පුළුවන් වෙනවා SD card slot එක. මේකට අපිට SD කාඩ් එකක් දාලා රෙකෝඩ් වෙන දේ SD කාඩ් එකට සේව් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපේ ස්මාර්ට් ෆෝන් එකට සේව් කරගන්නත් පුළුවන්. මේකේ පොඩියට LED bulb 3ක් වටේට තියෙනවා. bulb එකේ එච්චරයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි බලමු bulb එකට power දීලා අපේ ෆෝන් එකට app එක දාලා ෆෝන් එකට device එක add කරගෙන බලමු. කොහොමද මේ කැමරා එකෙන් පේන්නේ කියලා අපිට app එක දාගන්න පුළුවන් QR code එක scan කරලත් අපිට app එක දාගන්න පුළුවන් අපේ smart phone එකට එහෙම නැත්නම් අපේ play store එකට ගිහිල්ලා IC කියලා search කරලා අපිට පුළුවන් මේ icon එක තියෙන app එක අපේ phone එකට install කරගන්න ඊට පස්සේ අපේ app එක open කරගන්න ඊට පස්සේ අපේ Wi-Fi එකට කනෙක් කරගෙන මේකේ හදාගන්න user account එකක් ඊට පස්සේ ඒ user account එක හදාගෙන user account එකට add කරගන්න අපේ smart device එකට නමක් දාලා smart bulb කියලා හෝ ඔයා කැමති නමක් දාලා අපේ smart bulb එක add කරගන්න අපි bulb එක add කරගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා කැමරා එකෙන් record වෙන දේවල් මේ විදිහට අපිට මේකෙන් අංශක 360ම rotation එකක් විදිහට තමයි recording එක අපිට පෙන්වන්නේ මේකට තියෙනවා 720p resolution එකක් තියෙන megapixel එකක කැමරා එකක් මේක ලෙන්ස් එක විදිහට සඳහන් කරලා තියෙනවා 3.6mm කියලා සඳහන් කරලා user manual එකේ අපිට මේකේ memory card එක up කරගන්න පුළුවන් 32GB වෙනකම් අපිට inbuilt microphone එකයි inbuilt speaker එකයි දෙකම බලා ගන්න පුළුවන් වෙනවා bulb එකේ ඒත් එක්ක මේ කැමරා එක night vision වලටත් හොඳට support කරනවා
අපිට ඕන තැනක ඉඳලා මේ ස්මාර්ට් බල්බ් එකෙන් රෙකෝඩ් වෙන දේවල් ඔයාගේ ෆෝන් එකෙන් බලා ගන්නත් ඒ වගේම අහ ගන්නත් ඔයාට පුළුවන්. රිමෝට්ලි ඔයාට මේ බල්බ් එක ඔන් ඔෆ් කිරීමේ හැකියාවත් දීලා තියෙනවා මේ ඇප් එකෙන්. අපිට මේ ඇප් එකේ සෙටින්ග්ස් වලින් අපිට ඕන නම් පුළුවන් ෆොටෝ එකක් කැප්චර් කරගන්න. තව මෙතන සෙටින්ග්ස් වලින් අපිට හදාගන්න පුළුවන් වීඩියෝ රෙසලූෂන්, ඒ වගේම ඔඩියෝ රෙකෝඩ් වෙන එක ඔයාට අවශ්‍ය වෙන්නේ නැත්නම් ඒක අපිට ඔන් ඔෆ් කරගන්නත් මෙතන ඇප් එකෙන් පහසුකම් දීලා තියෙනවා. තව ඔයාට ඕන නම් මේකේ වීඩියෝ ලේඅවුට් එක හදාගන්නත් පුළුවන්. අපිට මෙතනින්ම බලාගන්න පුළුවන් ප්ලේබැක් එක බලාගන්න පුළුවන්. අපිට මෙතනින් ඒ කිව්වේ අපි කලින් රෙකෝඩ් වුණ දේවල් අපිට මෙතනින් බලාගන්න පුළුවන්. මේ ස්මාර්ට් බල්බ් කැමරා එක හරිම ලේසි පහසුයි අපිට ඉන්ස්ටෝල් කරගන්නත් හයි කරගන්නත්. ඔයාට පුළුවන් ඔයාගේ ගෙදර තියෙන බල්බ් එකක් ගලවලා ඒ වෙනුවට මේ බල්බ් එක දාලා අපිට බල්බ් එකයි ස්මාර්ට් කැමරා එකයි දෙකම මේ ස්මාර්ට් බල්බ් එකෙන් අපිට භාවිතා කරන්න පුළුවන්. අනිත් එක මේකට අපිට වෙනම පවර් දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේක අපිට බල්බ් එකයි කැමරා එකයි දෙකම එකට තියෙන නිසා හරි පහසුයි අපිට මේක භාවිතා කරන්න. අදත් මගේ වීඩියෝ එක බැලුවට ඔයාට ගොඩාක් ස්තුතියි. ඔයාට මොකද හිතෙන්නේ මේ ස්මාර්ට් බල්බ් එක ගැන? දැනටමත් ඔයා මේක භාවිතා කරනවා වෙන්න පුළුවන්. මතක ඇත්තුව ඔයාගේ අදහසුත් පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්න. පල්ලෙහ තියෙන රතුපාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරොත් විතරයි මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ. එනිසා මතක් කරලා channel එක subscribe කරගෙන යන්න. ඒත් එක්කම වීඩියෝ එකට like එකක් දාලා වීඩියෝ එක share කරන්න. මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනින් ආයෙත් හම්බෙමු.